सेक्रेटेरिएट जॉब में काम कर रहा है। मीटिंग्स का मीटिंग साथ में ड्राफ्ट का हाथ का कमिटी के प्रेजेंट करने के लिए राइट एसएलएस तैयार करने का रहा है। तो बोलते हैं इन्हें स्टेप में के तमाम ड्राफ्ट के प्रिपेयर करना फिर कमिटी का खतरा ना तेरे पास से लिटरेचर हो आगे में ड्राफ्ट के प्रिपेयर करना ඊළඟට කමිටියේ කී මෙන්බර්ස්ලා යම්තාක් දුරකට ඉදිරිදානයකට ආවට පස්සේ මේක ඩ්‍රාෆ්ට් එක පිළිබඳව අපි මේක මාස දෙකකට පබ්ලික් ජෙනරල් පබ්ලික්ට ඕපන් කරනවා සාමාන්‍ය ජනතාවට අපිට ඒකට කමෙන්ට්ස් දෙන්න. ඒ කියන්නේ මේ අපි හදලා තියෙන කෙටුම් පතේ මොනම හරිතනක් වෙනසක් විය යුතුයි නම් ඔයාලා ඕනම කෙනෙකුට ඒකට පුළුවන් කමක් තියෙනවා අපිට දන්වන්න. මෙන්න මේ කොටසට අපි ඒකද නැහැ. මේක අපව ඔතන රිලීස් කරලා බලන්න කියන කියන්නේ. මාස දෙකක කාලයක් වෙනවා. ඒක අපි අනවුන්ස් කරන විදිය තමයි භාෂා තුනෙන් අපි ටේක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් ගන්නවා, නිවුස් ටේක් ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඊළඟට SLSI වෙබ්සයිට් එකේ මේක අපි පබ්ලිෂ් කරනවා. ඉතින් මේ ඩියුරේෂන් එකේ මාස දෙකක කාලය තුල ඔයගලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ ඩ්‍රාෆ්ට් එක අරගෙන ඕනෙම කමෙන්ට් එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට ඔයගලගේ කමෙන්ට්ස් ඇවිල්ලා මේ පීරියඩ් එක ඉවර වුණාට පස්සේ මාස දෙකක කාලය ඉවර වුණාට පස්සේ අපි කරන්නේ आप कमेंट्स की ओपन में रिलीव कर ला आई टेक्निकल कमिटी ने देख लिया डिसीजन एक करना मेरे यहां पे मेरा सब करना बाद वो करे कराने के ये हमें तमाई अपे ये ना हाईएस्ट ना टेक्निकल कमिटी का सेक्टोरल कमिटी का एक पे आना फाइनल अप्रूवल वाले का इतने पास से SLSI या इतने काउंसिल के ऑथराइज कर ला अपे का मेरे का प्रिंट कर ला पब्लिश कराने को वो तमने आप स्टैंडर्ड सदन रसीद මේ හදන ස්ටෑන්ඩඩ් එක අපි කියමු 1990 ගණන් වෙන හදපු ස්ටෑන්ඩඩ් එකක් සමහර විට අපිට වළංගු නැති වෙන්න පුළුවන්. ඒක මාකට් එකේ චේන්ජස් තියෙන කලින් ටෙක්නිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් තියෙන පුළුවන්. ඒ හේතු නිසා අපි හැම අවුරුදු පහෙන් පහටම මේ ස්ටෑන්ඩඩ් එක ඒක තමයි වෙන්න ඕන විදිය හැම අවුරුදු පහකට සැරයක්ම ස්ටෑන්ඩඩ් රිවීව් කරලා බලන්න ඕන වෙනසක් අවශ්‍යද නැත්නම් මේ තියෙන එකම පවත්වාගෙන යන්න පුළුවන්. අපේ තියෙන limited resources නිසා අපිට හැම ස්ටෑන්ඩඩ් එකම අවුරුදු පහේ පහට රිලීව් කිරීමට ඇත්තටම හැකියාව නැහැ. හැබැයි අපිට එන රික්වෙස්ට් සලකලා බලලා ප්‍රපෝසල්ස් සලකලා බලලා ප්‍රයොරිටයිස් කරලා කරන්න පුළුවන් උපරිමයෙන්ම SLSI ආයතනයේ ඒක කරනවා. ඊළඟට ස්ටෑන්ඩඩ්ස් ගන්නතහම මම කියව අපි කමිටී එක ස්ටැබ්ලිෂ් කරද්දී ස්ටේක් හෝල්ඩර්ස්ලා කවුද කියන එක වැදගත්. ඒකට මැනුෆැක්චරර්ස්ලා, ඉම්පෝර්ටර්ස්ලා, එක්ස්පෝර්ටර්ස්ලා, ඩිස්ට්‍රිබියුටර්ස්ලා कस्टमर्स रेग्युलेटरी अथॉरिटीज गवर्नमेंट के रिसर्च इंस्टीट्यूशंस यूनिवर्सिटी अकेडमिया लैबोरेटरीज में हमें देखना भी कंसिडर करना में हम कैटेगरी के में एक के लिए खाली ना अपने कमिटीज हम कमिटी ඊළඟට මේ ස්ටෑන්ඩඩ්ස් වල ඇත්තටම අපි කරන්නේ ආහාරයේ සුරක්ෂිතතාවය සහ පරිණතය. අපි ඩොක්ටර් බාලජ් රෙගියුලේෂන්ස් ගැන කතා කරා. රෙගියුලේෂන්ස් කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන නීති පද්ධති. ප්‍රොඩක්ට් එක යටතේ ආපු රෙගුලාසි. ඒකට අපි ලංකාවේ ජීවත් වෙනවා නම් අපි නීතියට අනුගත විය යුතුමයි. අපිට කිසිම එක්ස්කියුස් එකක් නැහැ. හැබැයි ෆුඩ් ස්ටෑන්ඩඩ්ස් ප්‍රමිතිය ආයතනයේ හදන ෆුඩ් ස්ටෑන්ඩඩ්ස් වොලන්ටරි. ඒවා ඉන්න අනිවාර්ය වෙච්ච දේවල් නෙවෙයි. අපි කවදාකවත් අනිවාර්ය කරපු ප්‍රවිති හදන්නේ නැහැ. මොකද අපිට එහෙම නෛතික බලයක් නැහැ. අපි අතෝරිටි එකක් නෙවෙයි. අපි හදන්නේ වොලන්ටරි ස්ටෑන්ඩඩ්ස්. හැම ස්ටෑන්ඩඩ් එකක්ම අපි ඉදිරිපත්වන්නේ වොලන්ටරි ස්ටෑන්ඩඩ් එකක් විදියට. ඒකට මේ ස්ටෑන්ඩඩ් එක කවුරු හරි ආයතනයක් කැමති නම් තමන් කරගෙන ඇඩප්ට් කරලා තමන්ගේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ දාගන්න. එයාට ඒ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අර පහුගිය කාලේ ඔකලන් කියනවානේ හැමතේම අර කඩාවගෙන ඉඳගෙන SLSI එකට ඇවිල්ලා එහෙම මේ තිබුණානේ ප්‍රශ්න ආගයක්. හැබැයි එහෙම වුණාට ඔකල දැනගන්න ඕනේ අපිට එවැනිවෙන් කරන්න දෙයක් නැහැ. මොකද නීතියේ අපිට කිසිම බලයක් නැහැ. CHI එකට ගිහිල්ලා ඕනම තැනකට ආරාධනයක් නැතුව ගිහිල්ලා කඩාවැනලා ඕන දෙයක් අරගෙන සීල් කරලා වැරදි දෙයක් කරනවා නම් ඒක කරන්න පුළුවන්. SLSI එකෙන් එහෙම ගියත් එහෙම අපිට ගහලා පන්නලා දාන්න. මෙතන අපිට හිම කිසිම බලයක් නැහැ. හැබැයි SLS සර්ටිෆිකේෂන් එක හරි එහෙම නැත්නම් වෙනත් සිස්ටම් සර්ටිෆිකේෂන් එකක් ප්‍රමිතිය ආයතනයෙන් අරගෙන තියනවා නම් හරි ඒ වගේම ආයතනයකට අපිට ඕන වෙලාවට යන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි ඇති. එතකොට අපි හදන ෆුඩ් අපි ස්ටෑන්ඩඩ් ටයිප්ස් ගොඩාක් ටයිප්ස් හදනවා. ෆුඩ් වලට අදාළව කතා කරොත් අපි හදන ස්ටෑන්ඩඩ් ටයිප්ස් තමයි ප්‍රොඩක්ට් ස්පෙસિෆිකේෂන්ස්. උදාහරණයක් විදියට ගත්තොත් මම මෙතන දාලා තියෙන SLS 32 කියන එක පොල් තෙල් සඳහා වෙන ශ්‍රී ලංකා ප්‍රමිති පිළිවෙත. ඉතින් මේක දිගත්තොත් තියෙන මේක තියෙන්නේ අපම පොල් තෙල් ප්‍රොඩක්ට් එකක් විදියට අපි පොල් තෙල් සෑම්පල් එකක් ගත්තොත් ඒකේ තියෙන මොන පැරාමීටර්ස් අපි ලැබ් එකට ගිහලා චෙක් කරාම ස්ටෑන්ඩඩ් එකේ දීලා තියෙන පැරාමීටර්ස් වලට තියනවා නම් අපි කියන එක ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලයි කියලා.
Medicine be your food. It's a better ultimately for Homata Peter, safe life without other than Pula.